මයි මෙර පත් කන්න මිදුන්නව අනගි කාලේ නිසා මන් දෙවියන් වහන්සේට සිත කන්න අපගේ දිනෙත් වාසගෙන අපි මේ මොහොතේ අපි මෙනේ කරමු උන්වහන්සේ අපගේ ජීවිතවල කළ හැම යහපත් දෙයක්ම උන්වහන්සේ අද වෙනතුරු යහපත්ව සිටියා උන්වහන්සේ බලවත්ව සිටියා එම නිසා අපි උන්වහන්සේට විනාඩියක් සිටි කරමින් අපි ශුද්ධාත්මෙන් වහන්සේට මේ මොහොත වාර කරමු ශුද්ධාත්මෙන් වහන්සේ ක්‍රියා කරන්න කියලා ස්වාමිනි ඔබ වහන්සේට ස්තුති කරනවා කලාව සියලු යහපත් දේ නිසා ඔබ වහන්සේ අපි මේ වෙනතුරු ඔබගේ හස්තය තබාගෙන මේ රැගෙන ආපු නිසා පියාණනි අපි ඔබට ස්තුති කරනවා මේ මොහොත ඔබට බාර කරන අතර පියාණනි ශුද්ධාත්මෙන් වහන්සේගේ බලයෙන් පුරවන්න ඔබගේ වචනය ඇසෙන පිණිස ඔබ වහන්සේගේ දාසයාගේ වචනය අපගේ හදවත් තුළට ඔබ වහන්සේ එය පාතිත කරමින් ස්වාමිනිය ඔබ ශුද්ධාත්මෙන් වහන්සේගේ ක්‍රියාව ඒ ස්ථානයේ කරන්ට යන නිසා පියාණනි අපි ඔබට ස්තුති කරනවා පියාණනි ඔබගේ දායතට අපි බාර වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේ අපතුල ඔබගේ වචනය ගලාගෙන එන පිණිස අපව සූදානම් කරන්න ශුද්ධාත්මෙන් වහන්සේ බලයෙන් අපව පුරවන්න ස්වාමිනිය මේ කුඩා নমස්කාර කාලය තුලදී ඔබගේ බලයෙන්ද ආත්මයෙන්ද ස්වාමිනිය අපිව පූර්ණ කරන්න හාලෙලූයා රබහම ජෙන බලබතුනේ নমස්සේ බිකතනමස්සේ රියලමතේ নমස්සේ දෙරිරලමතේ নমස්සේ කතනමස්සේ කතනමස්සේ කතන ඕ ස්වාමිනිය ඔබ වහන්සේ බලවන්තයි ගලන්න මාතුලින් ඔබගේ සවි බලයෙන් ගලන්න මාතුලින් ශුද්ධ ආත්මෙනි ගලන්න මාතුලින් ඔබගේ සවි බලයෙන් ගලන්න මාතුලින් ශුද්ධ ආත්මෙනි පෙන්තෙකොස්තෙ දවස වගේ බලයෙන් එනු මැන දෙවිඳුනි ඇවිදින් මගේ ජීවය පුබුදා බලයෙන් පුරවන්න අපි කිමු ඒ පෙන්තකොස්ත දවසේ පෙන්තකොස්ත දවස වගේ බලයෙන් නෙනු මැන දෙවිඳුනි ඇවිදින් මගේ ජීවය පුබුදා බලයෙන් පුරවන්න ගලන්න මාතුලින් ඔබගේ සවි බලයෙන් ගලන්න මාතුලින් ශුද්ධ ආත්මෙනි ඔබගේ පොරොන්දුව පරිදි මාතුල ගංගාවක් සැදී ජීවනදායක ජලය ලෙසින් ගලන්න ශුදතුනි ඔබගේ පොරොන්දුව පරිදි මාතුල ගංගාවක් සැදී ජීවනදායක ජලය ලෙස ගලන්න ශුදතුනේ ගලන්න මාතුලින් ඔබගේ සවි බලයෙන් ආත්මෙනි ගලන්න මාතුලින් ඔබගේ සවි බලයෙන් ගලන්න මාතුලින්
ප්‍රශංසයි හල්ලෙලූයා මහිමේ විස්වාමිනිය ඔබ වහන්සේ අප තුල ගලන් ඒ බලයෙන් අපව පුණ කරන්න හල්ලෙලූයා ප්‍රශංසයි හල්ලෙලූයා ඔබට සියලු කෞරවය මහිමය දෙනවා දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපි ඔබගේ වචනයෙන් අද දවසේ පුරවන්න ඔබ වහන්සේගේ දාසිය තුලින් ඔබගේ ආත්මය අපතල වග්‍රවන්න කිලිනනවා ඔබට කෞරවය දෙනවා මහිමය දෙනවා ස්වාමී ආමේන් 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 හලලූයා හලලූයා අපි එක ගායනාවක් කරලා අපි නමස්කාර කරන්න යනවා කී දෙනෙක් ලෑස්තිද දෙවියන් වහන්සේ සමග නමස්කාර මාත් සමග නමස්කාර කරන්න එහෙනම් අපි එක ගායනාවක් ගායනා කරමින් අපි උන්වහන්සේට නමස්කාර කරමු හලලූයා හලලූයා අද උන්වහන්සේ යහපත් ඔබ මම ඔබට වචනයක් කියවන්න කැමති ගීතාවලිය 139 මෙහෙම කියනවා 139 දානම් පදයේ කියනවා මම පිබිදෙන විට ඔබ මා සමග වෙමි දෙවියන් වහන්සේ සැබවින්ම ඔබ දුෂ්ටයා මරණසේක මම පිබිදෙන විට ඔබ මා සමග ඔබයි මමයි සෑම දවසක පිබිදෙන විට උන්වහන්සේ අප සමග හලලූයා ඉතින් අපි ගායනා කරන්න යනවා ඊට පස්සේ අන්තිම පදයේ කියන 24 පදයේ කියනවා යම් නපුරු මාර්ගයක් මා තුළ ඇද්දයි බලා සදාකාල මාර්ගේ මාගෙන ගිය මැනව අපි මේ මොහොතේදී බලමු මෙතන වචනේ කියන යම් නපුරු මාර්ගයක් මා තුළ ඇත්තේදයි බලා සදාකල මාර්ගය මාගෙන ගිය මැනව අපි මේ වචනය අපි ඉගෙන ගන්න මොහොතේදී අපගේ පාලකයතුලින් අපි ඉගෙන ගන්නට යනවා අපි බලමු මේ වචනේ අපි අදාළ කරගෙන මේ වචනය තුලින් අපගේ ජීවිතය හදාගෙන අපි බලමු අපි නපුරු මාර්ග අතර යහපත් මාර්ග යන පිණිස හලලූයා කී දෙනෙක් රැසි දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අපි ප්‍රීතිමත්ව අපි මේ ගායනාව ගායනා කරමු හලලූයා හලලූයා Mama pibi dena vita oba ma samagai oba dakunata ma usulai oba ge asta mata maga penwai stuti karam samide mama pibi dena vita oba ma samagai oba dakunata ma usulai ඔබගේ අස්තය මට මග පෙන්වයි ස්තුති කරම් සමිඳේ අඳුරද එළියද ඔබ මා විමසනවා ඔබගේ පොතෙහි මගේ නම ලිය වෙනවා ඔබ මා විමසනවා ඔබගේ පොතෙහි මගේ නම ලිය වෙනවා මම පිබිදෙන විට ඔබ මා සමගයි ඔබේ දකුණත මා උසුලයි ඔබගේ අස්තය මට මග පෙන්වයි ස්තුති කරම් සමිඳේ මම නද යහනද සිතුවිලි ඔබ මාරයි මාගේ පාපෙන් මා මුදවනු සමිඳේ දෙව්වද පිබිදෙන විට ඔබ මා සමගයි ඔබේ දකුණත මා උසුලයි ඔබගේ අස්තය මට මග පෙන්වයි
स्तुति करम सामिने मम पिबीदिन विट ओब मा समगाय ओबे दकुनत मा उसुलाई ओबगे आसितय मट मग पेन्वाई स्तुति करम सामिने අපි එකේ කියමු අන්තිම පදේ දේව වදනට කියලා. දේව වදනට අපි කියමු. දේව වදනට අපි ප්‍රියවන විට සමිඳුන් අපිට ආශිර්වාද ගෙන දෙන්න යනවා. උන්වහන්සේගේ වචනය අපි ඉගෙන ගන්න විට, ඒට ආශා කරන විට උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා. අපි එක ගායනා කරලා අපි নমස්කාර ප්‍රශංසා කරමු. හලලූයා. දේව වදනට ප්‍රිය වූ විට සමිඳුන් ආශිර්වාදේ ओबगे हस्त नीति मग मग पेन्वाई देव वदनत प्रिय ऊविट समीदुन आसिरिवे ओबगे हस्त नीति काल मग पेन्वाई පිබිදෙන විට ඔබ මා සමගයි ඔබ දකුණත මා උසුලයි ඔබගේ අස්තය මට මග පෙන්වයි ස්තුති කරම් සමිනේ ස්තුති කරම් සමිනේ ස්තුති කරම් සමිනේ Hallelujah. Prashansa weva divyan vasita silu gauravaya mahimaya. Hallelujah. Abhige dinet vasage abhin vasita namaskara karamu. Kiyamu swamini mage divi tibena thura swamini obawa namadinawa. Piyanani mam pavatina thura obawa soyenawa. Piyanani mage jeevithiye silu mulu kale thuladi oba gena soyanne obage wacchane soyamin piyanani उपवाहसी जीवत्न उपवाहसी समग गमन उपकार मादिवि तिबेन तुरा ओब नम दिन्नम मा पावतिन तुरा ओब वसोयन्नम मा सिते आशाव ओब देख गन्नई देविदे मागे देविदे मादिवि तिबेन तुरा ओब नम दिन्नम मा पावतिन तुरा ओब वसोयन्नम मा सिते आशाव ओब देख गन्नई देविदे मागे देविदे मागे मुव कियाई ओब समीदुन किया මාදේශුමයි ඔබ දෙස බලන්නට මගේ අතවත නැගේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසොයම් ඔබේ පාසොයම් මා දිව එන්නේමි මගේ දෙව් නිසා ඔබව නම දින්නේමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නේමි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙන තුරා ඔබ නම දින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ
සිති දිවි පිදුවා මාගලවන්නට ලීතහරා Yesu Madre Yesu Madre Yesu Pasiduruni mani sai desiduruni mani sai de pasiduruni mani sai magalwa kata mage yesu mamudwa kata magalwa kata mage yesu mamudwa kata madre yesu madre yesu nanesikiren yesu Silasa siduruni mani sai Alaya siduruni mani sai Silasa siduruni mani sai Alaya siduruni mani sai magalwa kata mage yesu mamudwa kata magalwa kata mage yesu mamudwa kata ane sikire yesu e Yesuve nane sikire Yesuve nane sikire Yesuve Madre Yesu Madre Yesu Yesuve nane sikire Yesuve ramosha mankate osma api obata prema karana osma nanu me nesikire nanu oba wahanse apa wenuwe jeevithe poda karapu nisa swamini api obata prema karana o ramosha mankate ramose piyane oba wahanseta සුදිකනෝ ස්වාමීන් වහන්සේ වේ බලවත් ඒ নমස්කාරය කරව වහන්සේ අපි අතුල් කරමු ස්වාමීන් අපි වහන්සේ ප්‍රේම කරව ස්වාමීන් ඕ වහන්සේට සීල ගෞරවය දෙනවා සීල මහිමය දෙනවා ප්‍රශංසාව ඔබට ඕ ඉස ස්වාමීන්ගේ නාමයෙන් ඉස්සයි
Hallelujah, hallelujah, hallelujah. निराहारिटी ये महान से क्रूस मत करन हदन ये व्यायाम स्वामी महान से दान अपि महान से क्रूस मत कराम स्वामी महान से के वर्धने महान से के आत्मा महान से के बाले ओबगे मगे जीवित तुले क्रिया करने में इतिंग जेसस महान से ओब ठादरे इतना मतलब सुन नमस्कार इतिंग अपि मैं बाइबल मंत्र रातुलुना ओब निवसे इन्वाइट ओब कामरे के इन्वाइट सामान्य evangelist hemanatta subaranchi sevaya kadeeta api karagena yanne e sthane api ape darshanika ape media kandayan wala yene baluwama apita therenawa e sevayata godak aya sambandha wenawa e sevayata godak aya sambandha namuth bible panthiyata sambandha wenne ithamath kuda kotasak hetuwa tamai de wacane api giyesare kiwe vardhane swayan ithamath kodi kattiyak aathmika aashirwada swayan ithamath kodi නමුත් ලෞකික ආශිර්වාද දේසුස් වහන්සේ තුලින් ලබා ගන්න ගොඩක් සෙනගින්න ගොඩක් සෙනගින්න ක්‍රිස්තුස් වහන්සේ ගාවට එන්නේ නැතුව සමහර අය අහනවා කුණා කොරෝනා සුව කරන්න බැරිද කියලා. ඒ නිසා මේ සුවයයි සමාදානයේ සුවගෙනවා නමුත් වහන්සේගේ ඉමහන්සේ තුල ජීවිතය දෙවියන් වහන්සේට ජීවිතය දෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි අද බයිබල් පන්තිය තුල බයිබල් පන්තිය සාමාන්‍ය බයිබල් පන්තියකට ඕනෑම ස්වභාවක මම කියන්නේ නමානික ස්වභාවයකට ඕනෑම ස්වභාවක බයිබල් පන්තියට ඇතුළු වෙන අය ඉතාමත් කුඩා කොටසක හේතුව ගැඹුරට යන සෙනගක් ගැඹුරට යන සෙනග ඒ නිසා ඔබ භාග්‍යවන්ත වෙන්නේ දෙවියන් වහන්සේට මම ස්තුති කරනවා ඔබ සම්බන්ධ වෙනගෙන ඉතින් මම විශ්වාස කරනවා ඔබ මම විශ්වාස කරනවා ඔබ මේ ස්ථානයේ මේ බයිබල් සජීව බයිබල් පන්තියට ඇතුළු වෙන්නේ දෙවියන් වහන්සේගේ කතා දැසීමට දෙවියන් වහන්සේගේ වචනය ඇසීමට මිනිස්සෙක් වචනේ නෙමෙයි දෙවියන් වහන්සේගේ වචනය ඇසීම. ඒ බලාපොරොත්තුෙන් ඔබ ආවන ඒ හඬ ඔබට ඇසෙන්න යනවා. නමුත් මිනිස්සෙක් වචන බලාගෙන ආවන මිනිස්සෙක්ගේ දේවල් බලාගෙන ආවන ඔබට ඇසෙන්නේ නැහැ. ඒ නිසා අපි කියමු ඔබටයි මටයි දෙවියන් වහන්සේට කතා කරන්න. අපි තප්පර 30ක් අන්‍ය භාෂාවෙන් කතා කරමු. රික්කෂකරා බලකොද. සබරා බලපකුතුරු මාමම කෂිකේ वर्धने शुद्धात्मन महंस भगवान से पमनाय पुनो आप सत्य करा रहे हैं शुद्धात्मन महंस आत्मन महंस वचने गंभीरो अर्थे दनगन ए वचने अनु जीवत नसन्नो पमना पुनो ए स्वामी फिलिपादिन्नो हटिए तो भगवान से आपव तोरा गंड स्वामी ओबगेम करुणाव अपरे दाने करंड के लेले स्वामी हम दरवे कृसा में स्तुति सेवा मंड उदव करना दारुवेक निसाय स्तुति अबे सबावे हम दारुवेक निसाम भगवान से स्तुति केनो मैं काले तुले तो भगवान से उन आरक्षा करो बगे पिया पत्यरते भगवान से गने निसाय भगवान से स्तुति प्रशंसा वेवा अदत अपने कथा करनो मैंने वो स्वामी मास यहाँ पतो भाई स्वामी ने वो भगवान से के हम देख में यहाँ पत चल सुन आप गे अद वचने तुने आप गे जीवित यहाँ पत देख सिद्धुन बाट विश्वास है ये तो हो भाई यहाँ पर
වාක්‍ය උබයි යේසුස් වහන්සේගේ නාමයෙන් පවිත්‍ර කරමු ගන්නවා පොණකට යේසුස් වහන්සේ. සමහර ජේසුස් පිටේ අපි ආත්මික වර්ධනය ගැන අපි මෙනෙහි කරමින් සිටිනවා මේ දවස්වල. ඉතාමත් වැදගත් දෙයක් තමයි අපි මම පැහැදිලි කරා ආත්මික වර්ධනයක් තුළ අපි ගමන් කරන්න ඕන. අපි ගැළවීම ලැබපු දවසේ සිට උන්වහන්සේගේ ගැළවීම ලැබපු දවසේ සිට අපි උන්වහන්සේගේ චරිතය තුළට අපි වර්ධනය වෙනවා. උන්වහන්සේගේ ක්‍රමය තුළට අපි වර්ධනය වෙනවා. උන්වහන්සේගේ සැලැස්ම තුළට අපි වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉගෙනගත්ත වර්ධනය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට අපි ඉගෙනගත්ත කවුද වර්ධනය වෙන්න බැරි අය, මොන වගේ අයද මේ වර්ධනයට කැමති නැති අය, ඒගොල්ලන්ගේ සලකුණු මොනවාද, අපි ඒවා ඉගෙනගත්ත. ඊට පස්සේ අපි ගිය සුමානේ අපි ඉගෙනගත්ත වපුරාමාගේ උපමාවෙන් ක්‍රීඩා කොටසක් සමූහයක් උන්වහන්සේ අවට සිටියා. වපුරාමාගේ උපමාව අහන්න ඒ අහගෙන ඉන්න වෙලාවේදී ඊට පස්සේ ඒ සමූහය අපිටත් වෙලා ගියා. නමුත් ඊට පස්සේ සෙනඟ ආවා, උන්වහන්සේ ගෝලය පමණක් ආවා, උන්වහන්සේ සුළු කොටසක් ආවා. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහන්න, තේරුම් ගන්න, ඒ උපමාවෙන් කියපු දේ තේරුම් නැහැ, ඒක තේරුම් ගන්න උන්වහන්සේ ළඟට යම් කිසි කට්ටියක් ආවා. ඒ තමයි ගෝලය, ඒ තමයි උන්වහන්සේ සඳ උන්වහන්සේ ඉගෙනගෙන වර්ධනය වෙන්න ඕන. ඊට පස්සේ උන්වහන්සේ අපි මෙනෙහි කර කොහොමද උන්වහන්සේ මේ වගේ ආසාවක් ඉගෙන ගන්න ආසාවක්, ඒ ස්වර්ග රාජ්‍යයේ රහස් දැනගන්න කවුරු හරි පොඩ්ඩක් හරි තියෙනවා නම්, ඒ දැනගැන්මට ආසාවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ඇයට රාජ්‍ය රහස් වැඩියෙන් දෙනවා කියලා. ඒ ආද රාජ්‍ය රහස් වැඩියෙන් දෙනවා කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ කිව්වා කව ඒක දීලා තියලා ඒකට ආසාවක් නැතුව ඒක ගණන් ගන්න නැතුව තියානේ නම් ඒ දුන්න ටිකක් උන්වහන්සේ අරන් දානවා කියලා. මොකද වර්ධනය වෙන්නේ නැහැ. උන්වහන්සේ අරන් දාන්නේ නැහැ. උන්වහන්සේ වර්ධනය වෙන්න බීජයක් දාලා තිනවා. ඒක බයිබල් පන්ති වලට ඇවිල්ලා උන්වහන්සේගේ වචනේ තුල, යාච්ඤාව තුල, ප්‍රශංසාව තුල, নমස්කාරය තුල ඒක වර්ධනය කරගන්නේ නැත්නම් ඒක ඉබේම බීජය මැරිලා යනවා. ඒක දෙවියන් වහන්සේගේ වැඩක් නැහැ. අපේ අතේ තියෙන. ඒ නිසා තමයි අවුරුදු ගානක් තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය ඉන්නවා කට්ටිය. නමුත් වර්ධනේ නැහැ. තාම පොඩි බබාලා වගේ සුළු දෙයකට සැලෙනවා. සුළු දෙයකින් බලාපොරොත්තු වෙන්නේ සුළු කාරණයක් ඇතුළත බලාපොරොත්තු නැහැ. ඇයි මට මෙහෙම මේ දුක් වෙනවා? සේවය ගැන අධෛර්යමත් වෙනවා. නමුත් අපි වර්ධනය වෙලා අපගේ අවධානයේ ක්‍රිස්තුස් වහන්සේ නම් මොන කරදරාවත් අපිට මේ වර්ධනය තුර ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් දෙවියන් වහන්සේට අපි ස්තුති කරා. ඊට පස්සේ අපි මෙනෙහි කරලා බලමු මේ වපුරම්නා වගේ උපමාවේ බීජ වැටෙනවා ස්ථාන කීපයක. ඒ ස්ථාන කීපක වැටෙන බීජ වලට එන බාධාව, එහෙම නැත්නම් ඒ වර්ධනය සඳහා එන බාධාව ක්‍රිස්තුස් වහන්සේ කොහොමද පැහැදිලි කරේ? ඒ ගෝලිය ආවට පස්සේ ක්‍රිස්තුස් වහන්සේගේ වචන වලින්ම උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා අපිට පුළුවන් අපි මේ මතේ උපතේ නැවතත් අපි මතේ උපතේ ඒ තෝ ඊට පෙර මම කියන්න කැමති යසාය 55:10 ඊට පෙර 55 දැන් බීජය මොන වගේ බීජයක්ද කියලා අපි දැනගන්න මොන වගේ බීජයක්ද? බීජය කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ඉතින් මේ බීජය තුළ ඉතාමත් ලොකු බලයක් තියෙනවා. ඒ බලය හීන වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි කියමු යසාය 55:10 සිට 11 දක්වා අපි 10 සිට 11 දක්වා කියමු. ඒ ස්ථානේ දෙවියන් වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේගේ වචනේ බලවත්කම. ඒ බීජේ බලවත්කම උන්වහන්සේ වෙන එලෙස වැස්සසාහිම අහසෙන් බැස පොළොව පොඟවා සශ්‍රීක කර ඵල හට ගන්නවා. වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙනතුරු එහි හැරි නොයන්නා මෙන් මාගේ මුඛයෙන් දෙවියන් වහන්සේ වචනේ මාගේ මුඛයෙන් නික්වෙන මාගේ වචනයක් මා වෙතට හිස්ව හැරි නැවිත් මා කැමති දේ සිටුකොට මා නියම කර කාරණය සඵල කරනවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ වචනය අපි පිටක් වෙනකොට උන්වහන්සේ කිව්වම උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ලැබු කස පහර වලින් අපිට සුවය තියෙනවා කියලා. ඒ අපිට සුවය නියතව මේ වචනය මේ බීජය තුළ රඳාපවතන. ඒ බලය ආලේඛන වචනය
ඒ බීජය ඒ බලය මේ වචනේ තියෙනවා ඒ වචනය පිටත් වුණාම දෙවියන් වහන්සේගේ වචනය අපි පිටත් කරාම අපේ මුඛයෙන් පිටත් වුණාම ඒ වචනේ අර මොකද 100%ක් ඒ දේ ඉටු කරා ඒ දේ ඉටු කරා නමුත් වැටෙන තැන අනුව තමයි ඒ බලය පවත් රඳා පවතින්නේ ඕන බීජයක් ඕන බීජයක් වැටෙන තැන අනුව තමයි වර්ධනය වෙන්න ඵල දරන්න පුළුවන් වන්නේ ඉතින් ඒ නිසා ඒ වචනයේ කිසි වැරද්දක් නැහැ වචනයේ බලයේ කිසි වැරද්දක් නැහැ බීජේ බලයේ කිසි වැරද්දක් බලයේ කිසි අඩුවක් නැහැ අපි බැලුවොත් එහෙම අබෑටයක් අරගෙන ශස්ත්‍රීක පොළවේ ඒ ඇටේම ඒ වගේම තියෙන ඇටේ ඒ බලයේම තියෙන ඇටේ කොන්ක්‍රීට් එක දැම්මොත් එකක් වෙවෙන්නේ නැහැ එකක් වෙන්නේ ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ යෙසාය 55 තාමත් පැහැදිලි දෙවියන් වහන්සේ කියනවා මගේ වචනේ ඒක ඉෂ්ට කරලා මිසක් මා ගාවට එන්නේ නැහැ කියලා. එහෙනම් ඒ ඉෂ්ට කිරීමට තියෙන බාධකේ මොකද්ද? ඒ බීජය එහෙම නැත්නම් ඒ වචනේ වැටෙන තැන. දැන් බලන්න උන්වහන්සේ කියන අහසේ වැස්ස සහ හිම වැටෙනවා වගේ අහසෙන් හිම වැටුණාම පොළව තෙමෙනවා. අහසෙන් වැස්ස වැටුණාම පොළව තෙමෙනවා. ඒ ගැන කිසි අපිට කිසිම ඩවුට් එකක් තියාගන්න බෑ. ඒක වැටුනොත් තෙමෙනවා. ඒ වගේම සමහර මඩ වගේ තැන්වල වැටුනොත් ඒක සදා ඒක කාලයක් තිස්සේ ඒ තෙතමනේ රඳා පවතිනවා. ඒ නමුත් අපි කියමු කොන්ක්‍රීට් එකක් වගේ ඒක වැටුනොත් අවුව තියෙන ස්ථානයක වැටුනොත් එහෙම ඒක ඉතා ඉක්මනින් දිය වෙලා යනවා. ඒකේ සලකුණ පේන්නේ. ඉතින් ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ වචනය. මේ දෙවියන් වහන්සේගේ වචනය වැටෙන තැන ඉතාමත් වැදගත්. ඒකෙන් වහන්සේ මේ උන්වහන්සේගේ වචනය උන්වහන්සේම පැහැදිලි කළා දෙනවා. ඉතින් උන්වහන්සේ පැහැදිලි කළා දෙනවා අපි වතුරන්නාගේ උපමාව අපි ගියසුමානේ කියෙව්වා. අපි උන්ව අපි නැවතත් ඒ වචනේ කියමු. මේ උන්වහන්සේ යේසුස් වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ නිදිඳාගෙන සිටිසේක. බොහෝ සමයෝ උන්වහන්සේ වෙතට රැස්සු බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී ඉඳගත්තේ මුළු සමූහයා වෙරළෙහි සිටියෝය. මුළු සමූහයා උන්වහන්සේ උන්ට බොහෝ කාරණා උපමා වලින් කියනසේ බලව වපුරන්නා වපුරන්ට ගියේ. ඔහු වපුරන කල්ලි සමහර බීජ මගාස වැටුණේ. පක්ෂීන් ඇවිත් ඒවා අහුලා කෑවේ. සමහර වඩා පස් ඇති නැති ගල් බිම්වල වැටි පස් නොව බස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැලවේ. නමුත් ඉර මුදා වූ කල අවුෙන් දාලා මුල් නැති බැවින් විලිගේ. අන් සමහර කටු අතරෙහි වැටුණේ. කටු ගස් වැවි ඒවා යට කර දැමුවේ. තවත් සමහරක් සරුබිමේ වැටුණි. එකෙන් 100ක්ද, එකෙන් 60ක්ද, එකෙන් 30ක්ද බැගින් පල දුන්නේ. ඇසීමට කම් නැත්තෝ අසාවා කියලා. ඇසීමට කම් නැත්තෝ අසාවා. නමුත් ඒ සමූහය අතරින් ගෝලිය පමණයි නැවත ආවේ. ගෝලිය පමණයි නැවත ආවේ. ඉතින් නැවත ආපු වෙලාවේදී ආ ගෝලිය හොන ඇයි ඒ උපමා වලින් කතා කරේ. අපි ගිය සුමානේ කතා කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ගෝලයන්ට පැහැදිලි කරලා දෙනවා මොකද්ද උන්වහන්සේ කියපුවාද මතක තියාගන්න ගෝලයකට බැරි වුණා නම් තේරුම් ගන්න හිතාගන්න පුළුවන් සමූහයට තේරුම් ගන්න බැරි වෙච්ච එක උන්වහන්සේට උනා ගෝලයන්ට පැහැදිලි කළා උන්වහන්සේත් සමග ගමන් කරපු අයට උන්වහන්සේගේ ක්‍රමය දැනගෙන හිටපු අයට පැහැදිලි නැතුව ගියා මොකද්ද මේ බව නමුත් සමහර කට්ටිය කොහේ යන්න ගියා තේරුම වැඩක් නැහැ හේතුව ඒගොල්ලන්ට වැඩක් නැහැ ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ දැනගන්න හේතුව වර්ධනය සඳහා ඒගොල්ලෝ කැමති නැහැ වර්ධනය සඳහා ඒගොල්ලෝ කැමති නැහැ ඒ නිසා අපි මේ ගෝලිය වගේ වෙමු අපි ඇවිල්ලා දෙවියන් වහන්සේ තුල වචනය මොකද්ද මේකේ තේරුම කියලා තෝරගන්න වර්ධනය මමයි ගියසරේ කියව වර්ධනය නැති අය තමයි හැම කෙනා පටුපස්ම යන්නේ හැම දෙයක් පිටිපස්ම යන්නේ හැම හාස්කමක් පටුපස්ම යන්නේ හේතුව ඒගොල්ලන්ට උන භෞතික ලෝකයේ දේවල් නමුත් සුද්ධ දෙවියන් වහන්සේගේ දේ උන්වහන්සේගේ දේ වර්ධනය කරන කෙනා වර්ධනය ස්තියන කෙනා හොයන්නේ උන්වහන්සේගේ මාර්ග උන්වහන්සේගේ ක්‍රමය මෝසස් එවේ මාර්ග ක්‍රමය ඒ නිසා ඒ අය තමයි මේ ගාවට ආවේ ඉතින් ඒ තුජේසුස් වහන්සේ කතා කළා කියනවා
අර බිමට දැම්මහා සමාන. ඒ නිසා අපි කවදාක්වත් අහක යන්න දෙන්න හොඳ නැහැ. මේ දේ වැටුණු දේ වචනේ එළියට යන්න දෙන්න හොඳ නැහැ. යක්ෂයා බලාගෙන ඉන්නේ ගොරවුණු සිංහෙක් වගේ ඒ වචනේ අපෙන් එළියට හක් කරලා දාන්න. ඉතින් මේ අපෙන් එළියට හක් කරලා දාන්න හදන හදන්නේ කොහොමද? අපි ඒක ඇතුළට දාත්තේ නැත්නම් අපි තීරමුටක් ගාලා එක්ක නෝට් පොතක් අරගෙන ලියා ගන්න ඕනද? කී දෙනාද සේවයකට එනකොට නෝට් පොතක් තියෙන්නේ? අද මේ බයිබල් පන්තියේ ඉන්නකොටවත් මං හිතන්නේ සමහර අය නෝට් පොතක්වත් අරගෙන ඉන්නේ නැහැ. සමහර අය මේම ඉඳගෙන මොනවාද සෝෆා එකේ ඉඳගෙන සමහර විට ඇඳක ඉඳගෙන හෙඩ්ෆෝන් එක දාගෙන එක පැත්තකින් දේව වචනය අහගෙන එක පැත්තකින් තව එකකට චැට් කර කර ඉන්න හේතුව ඒ ඔදිමේ මම කියන ඒවා ඔක්කොම මගහසල වැටෙනවා. හරි බයිබල් පන්තියකට අපි සූදානම් වෙනවා නම් නෝට් පොතක් අරගෙන ඒක ලියනවා. තේරුම් ගත්ත නැත්නම් ඒක ලියනවා. හේතුව මේ යක්ෂයා බලාගෙන ඉන්නේ ඔබගෙන් මේ බලවත් වූ වචනය අහක් කරලා. ඉතින් එහෙම මග අසල වැටෙන්න ඉඩ දෙන්නේ නැති අය තමයි වර්ධනය සඳහා ගමන් කරන අය. හාලෙලූයා, ඒ අය තමයි වර්ධනය සඳහා ගමන්. ඉතින් ඒ නිසා අපි මේ ඉදිරියට යන ගමන තුල දෙවියන් වහන්සේගේ වචනය තුල ගමන් යන වර්ධනයේ ගමන තුලදී අපි ඉතාමත් වැදගත් අපගේ සිතට අපගේ ජීවිතයේ වචනයක් කතා කරනවා නම් ඒක තේරුම් ගත්තේ නැත්නම් අහක් කරලා දාන්න එපා. නේ ඔබ තේරුම් ගන්න බෑ කියලා ලියාගෙන දෙවියන් වහන්සේ තුල මම ගේසුමානෙත් කිව්වා අපේ ඉතාමත් භාග්‍යවන්ත සෙනගක් ඉන්නවා. ඒ අහනවා මගෙන් ඇවිල්ලා ගොඩක් ප්‍රශ්න. සමහර ප්‍රශ්නට මටත් උත්තර දෙන්න ගන්න බෑ. නමුත් ඒගොල්ලෝ අහනවා. ඒ වගේ සමහර අය මම දන්නවා මේ වෙලාවේ සමහර අය නෝට් පොත අරගෙන මම ලියන එකින් එක ලියනවා. සමහර අය අපගේ මේ ස්ලයිඩ්ස් මොනවාද කියලා ඉස්සර අහලා එවනවා. දැන් අපි ස්ලයිඩ්ස් දාන්නේ නැහැ. මොනවාද මේ ස්ලයිඩ්ස් මොනවාද කියලා PowerPoint ස්ලයිඩ්ස් ටික එවන්න කියලා අහනවා. ඒ හේතුව ඉගෙන ගත්ත දේ වැටිලා යන්න දෙන්නේ නැහැ. සිත්තට වැටුණ දේ අතරමඟ වැටෙන. ඉතින් ඒ අතරමඟ වැටෙන්න ඉඩ දෙන්නේ නැති කෙනා තමයි වර්ධනය සඳහා ගමන් කරන්නේ. වර්ධනය සඳහා ගමන් කරන්නේ. හාලෙලූයා. එපමණයි දෙවනි බිම ගැන ගල් බිම් වල වපුන ලද්දේ නම් ඒ කියන්නේ ගල්ස් එන කොන්ක්‍රීට් ඒ වගේ දේවල් වල වපුන ලද්දේ නම් වචනය සහ එකිනෙම සන්තෝෂයෙන් පිළිගන්න තැනත්තායි. දැන් වචනය ඇහුවා අපි දැකලා තිනවා වචනය අහපු ගමන් දෙවියන් වහන්සේ පිළිගන්නනවා. ඉතමත් ඒ දේව සේවය තුලදී ජේසුව පිළිගන්නවා. උන්වහන්සේට ඒ වචනයට ඉඩ දෙනවා. ඊට පස්සේ සමහර විට බිම වැටිලා බලවත් ලෙස ස්වාමීන් වහන්සේ වචනය පිළිගෙන මම සුව වුණා, මම නිදහස ලැබුවා. ඒ වගේ එවලිම සාක්ෂි දෙනවා, එවලිම ඇවිල්ලා කියනවා. ඒ තමා තුළ මුල් නැති බැවින් ඔහු මත කලක් පැවත වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙනෙහිම බාධා වන්නේ. දැන් මේ කතා කරන්නේ ඔබට හොඳට තේරෙනවා. දෙවියන් වහන්සේව පිළිගෙන දෙවියන් වහන්සේගේ වචනය අරගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා කුඩා කාලයක් විතරනේ මේ පළවෙනි ආපු අය පමණක් නෙමෙයි, තව ඒ දෙවියන් වහන්සේ තුල ගොඩාක් කල් හිටපු අයටත් මේ වචනය උන්වහන්සේ කතා කරන්නේ. මොනවාද? වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණ කෙනීම මුල් නැහැ. ඒ මුල නැතුව යනවා. හේතුව වචනය නිසා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ නිසා. කවුරු හරි ඇවිල්ලා කියනවා, "ඕ මේ ඔයා උතන ගිහිල්ලා වැඩක් නැහැ. ඕ මොනා හරි දේව වචනයට විරුද්ධව කවුරු හරි බාධාවක් ගේනවා." කවුරු හරි බාධාවක් ගෙන ඇවිල්ලා කියනවා, "ඕ මේ පරණ ක්‍රමයෙන් ඈත් වෙලා මොකද්ද මේකේ තේරුම? ඕ ඉස්සර උඹ දැන් මේ වචනේ අරගෙන දැන් උඹ මේ වචනේ තුල ජේසුගේ පස්සේ යන්න කියලා දැන් උඹ පොණ්ඩෙන්නෙත් නෑ. අයියෝ උඹ මෙහෙමයි මෙහෙම මේ වගේ වචනේ නිසා හිංසා වෙනවා. ඊට පස්සේ යාළුවා අතහැරලා දාලා යනවා. ඒ වගේම ඔබව පිළිගන්නේ නෑ. සමහර වෙලාවට සභාව තුලම ගොඩක් කල් ගමන් කරනකොට මේ වචනේ නිසා, ඔබගේ සේවය නිසා, ඔබ සමහර විට සේවය කරන එක තත්ත්වෙටම ඇවිල්ලා තියෙනවා. ඔබ සේවය කරන තත්ත්වෙටම ඇවිල්ලා තියෙනවා. නමුත් යම් කිසි කෙනෙකුගේ කතාවක් හෝ යම් කිසි කනට ඇහෙන ගමන් බාධා වෙනවා. ඒ අය මුල් ඇදලා නැහැ. ඒ අය වර්ධනය වෙලා. එහෙම වුණොත් වර්ධනය කරා යන්න බෑ.
මේ බල මේ වෙලාවෙ කියන මේ පීඩාවන් හිංසාවන් තුල අපි නොසලී සිටින්න ඕන. ඒ හිංසා පීඩාවන් තුල තවත් ගැඹුරට මුල් ඇදෙන්න ඉඩ ආරෙන්න ඕන. ඒ කියන්නේ අපේ අපේ අපගේ මේ හදවත නැමැති භූමිය අපි කියමු සාමාන්‍ය කෘෂිකාර්මික තනකනම් අපි ඒ එක් කොන්ක්‍රීට් තියනවා නම් ඒ කොන්ක්‍රීට් එක වෙනස් කරන්න බෑ. නමුත් අපේ හදවත වගේ තියෙන කොන්ක්‍රීට් එකක් වගේ තියාගෙන ඉන්නවා නම් ඒ ගල් බිම් වල වැටිලා තියෙනවා නම් දෙවිජි ස්වහන්සේට පුළුවන් වෙනස් කරන්න. ඒ නිසා ඔබට තේ ඔබට වැටෙනවා නම් ඔව් මේ මුල් ටික ගලවන්න ඔව් පීඩා එනවා හිංසා එනවා කියලා ඒවට හැංකම් දෙන්න එපා. ඒවට හැංකම් දෙන්න එපා. ඇදහිල්ලෙන් ඔබ පල්ලයට දාන ඒ වගේ දේවල් එනකොට හැංකම් දෙන්න එපා. හේතුව ඔබගේ මුල් ටික අරන් දාන්න හදන. ඔබ ගල් බිම් වල වැටිලා ඒක වර්ධනය වෙන්න දුව තියන්න හදන. ඒක ඔබ ඔබ යම් කිසි කෙනෙක් නම් මේ වචනය නිසා ඔබගේ සේවය නිසා හින්ස මුන් සේවයට මොන හරි කරොත් කවුරු හරි පීඩාවක් ගැන සබහමෙන්ම වෙන්න පුළුවන්. සමාජයට මගෙන් වෙන්න පුළුවන්. මගින් මේ පීඩාවක් එන්න පුළුවන් මගින් මම ඔබට හිංසා කරනවා මම මිනිස්සෙක් හිංසාවක් කරනවා ඒ වෙච්ච ගමන් ඔබ මොනවාද කරන්නේ ඔබ ඒ හිංසාවට ඒ හිංසාවෙන් බාධා වෙනවා disturb වෙනවා අධෛර්යමත් වෙනවා එතකොට මොකද වෙන්නේ අර මුල් ටික ඇදෙන්නේ නැහැ වර්ධනය සඳහා මුල් ගලාගෙන ඇතුළට යන්නේ නැහැ එවිට මොනවාද වෙන්නේ ඒ ගහ මැරෙනවා මග නතර වෙනවා ඔබගේ වර්ධනය ඔබගේ වර්ධනය මග නතර වෙනවා ශෝකාරා බලපං ඔය ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔබටයි මටයි කතා කරනවා මේ මොහොත ගොඩාක් අය දේව සේවයේ තුල මේ වගේ දේවල් හිංසාවල් පීඩාවල් දරා ගන්න කැමති නැහැ ආස නැහැ පීඩාව කියන එක දෙවියන් වහන්සේගේ සේවයේ තුල තියෙනවා ඒ පීඩාව පිටින් එන්නත් පුළුවන් සබාව තුලින් එන්නත් පුළුවන් ඒ නිසා අපි දැනගත යුතුයි අපි දැනගත යුතුයි මම මුල් අදින්ලා මුල් අදිනවා මේ පීඩා වාතාවරණය තුළ මම මුල් අදින් නැතුව මේ පීඩාව නිසා වචනය ඉවත් වෙලා යන්න දෙනවද එහෙම නැත්නම් මේ පීඩාව තුළදී මම තවත් ගැඹුරට යනවද මම මගේ පොළව මම සශ්‍රීක පොළවක් බවට විනාශ කරනවා නැත්නම් මම ඒ පීඩාවත් එක්කම නතර කළා සේවයත් නතර කළා සභාවට එන එකත් නතර කළා ඉවත් වෙලා යනවද ඒ මම දන්නවා අපේ අධ්‍යක්ෂින් තියෙන පීඩාව දරා ගන්න බෑ අනික එක්කෙනා කියපු දේ ගැන දරා ගන්න බෑ සේවය තුල තව එක්කෙනෙක් මොන හරි කියපුවා අපේ සභාවෙන් ගිහිල්ලා තියෙනවා මිනිස්සු අනික සභාවලිනුත් ගිහිල්ලා තියෙනවා ඇයි ඒ මට එකම දෙයයි කියන්න තියෙන වර්ධනයක් නෑ එක වර්ධනයක් නෑ ඒ වැටුණු දේ මුල් අදින්න දෙන්නේ නැහැ. වචනය තුල වර්ධනය වෙන්නේ නැති අය. ඒ අය මේ ස්වභාවෙ හිටියත් එකයි අනෙක් ස්වභාවෙ හිටියත් එකයි. හේතුව වර්ධනය සඳහා ඉඩ දෙන්නේ නැති අය. බබාලා කිරිපවන් වුණ. කෝල් කරලා අනේ සිස්ටර් බ්‍රදර් කියලා කියන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕන හිංසාව පීඩාව කැමිනි වුණාම මුල ගලවන්න ඉඩ දෙන්න එපා. මේ යක්ෂයාගේ ගින්නේ මුල ගලවන්න ඉඩ දෙන්න එපා. තව ඇතුළට ගමන් කමක් නැහැ කියන්නේ කමක් නැහැ මගේ ජේසුස් වහන්සේගේ වචනය. ඔය හැම පීඩාවක්ම නිසා හැම ලෝකේ දෙයක් නිසාම මම ඒ වචන කියන ඇති වචන කමක් නැහැ. මම මත්ති හය හය හැටියට මම ගේ ඇතුළට ගොස් ගොඩගේ ඒ කාමරය තුළට ගිහිල්ලා මම අකුළු දාගෙන මම ස්වාමීන් වහන්සේ තුළ ශක්තිමත් වෙන්න යනවා. දන්නවා මම ඉගෙනුවා ඒ සික්ලක් වල දාවිත් රජතුමාට පීඩාවල් වටේට ආවා නමුත් මුල් ගලවන්න ඉඩ තිබෙන එයා කිව්වා ගේන්න හේතුම් හැට්ටේ හේතුම් හැට්ටේ ගේන්න එයාගේම මිනිස්සු එයාගේම හමුදාවේ ඉන්න මිනිස්සු එයාට ගල් ගහන්න ගත්තා සික්ලක් වලදී නමුත් මොනවාද දාවිත් කරේ දාවිත් මුල් ගලවෙන්න ඉඩ තිබෙන්නේ වර්ධනය සඳහා තිබ්බේ මුල් ගලවෙන්න ඉඩ තිබෙන්නේ එයා දෙවියන් වහන්සේ කෙරේ තුල ධෛර්යමත් වුණ මොන පීඩාවක් හිංසාවක් ආවත් දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන්න දෙවියන් වහන්සේ තුල ශක්තිමත් වෙන්න ඉතින් ඔබ පීඩාවට සැලෙනවා නම් ඔබ හිංසාවට සැලෙනවා නම් වචනය නිසා මේ මහාන වචනය නිසා ඔබගේ වචනය නිසා ඔබව නෑදෑයෝ අතරින් ඉන්න පුළුවන්
ඒ හැම කෙනෙක්ම ඔබ හිංසා කරනවා නම් ඒකට ඔබ සැලෙනවා නම් ඒක නිසා ඔබ දේව වචනේ සභාවට එනක නතර කරනවා නම් යම් කිසි දෙයක් කරනවා නම් දෙස්වාන් සිතුල ගමන් කරන්නේ නැත්නම් ඔබ වර්ධනයේ සඳහා යන කෙනෙක් නෙමෙයි ඔබගේ මුල් ගැලවිලා ඔබ හැමමම බීජ නැති වෙලා යනවා දෙවියන් වහන්සේගේ බීජ දෙවියන් වහන්සේගේ බීජ ඔබ තුල ඉවත් කරනවා भूमि පරදරන්න බෑ ඒකට දරපලන්න තමයි වෙන්නේ ඒකට දරපලන්න තමයි වෙන්නේ නමුත් මේ ස්ථානෙත් එහෙමයි දරපලන්න වෙන්නේ මොනවාද කාරණා දෙකක් වෙන වචනය අහනවා සභාවටත් එනවා වචනය අහනවා බයිබල් පන්තියටත් එනවා නමුත් ලෝකයේ ගැන වෙහෙසිමින් ලෝකයේ ගැන වෙහෙසිනවා ලෝකෙන් එළියට ඇවිල්ලා නැහැ ඔබ තාම කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ලෝකේ ක්‍රමයයි සභාවේ ක්‍රමය ලාවට ගන්න දෙවියන් වහන්සේගේ වචනයේ ක්‍රමය ලාවට ගන්න ඔබ තාම ඒ අබ්බේකම තුල ඒකත් ආශ්වාදය ලැබනවා ඒ වගේම ලෝකේ ක්‍රමයට තමයි රැකියාවල් කරන්නේ මම උදාහරණ ගේනවා අපි ඕ මේ ලස්සාවට කවාරි දැම්මොත් ඒ ඒක උදව එල්ලු ලෝක වචනය අහලා ලෝකේ ක්‍රමයට මේ මිනිස්යාගෙන් කියනවා ගාණක් දෙන්න මට මම රස්සාවට දාලා දෙන්න. අතන පාට් ටයිම් එකක් තියෙන මම ඒ රස්සාවට දාන දෙන්නම් ගාණක් දෙන්න. මේ ලෝකේ ක්‍රමය. බඩු පෙට්ටියක් අරගෙන යනකොට ලංකාවේ කස්ටම් එකට යාළුවෝ එහෙම නැත්නම් මිතුරෝ අරගෙන ඇවිල්ලා මේ මොනවාද තීරු බඩු ගෙවන්න නැතුව හොරින් ක්ලියර් කරගෙන යනවා කවුද නෑ මට ඉන්නවා මගේ තාත්තා අතන මගේ අම්මා අතන වැඩ කරන්නේ ආණ්ඩුවේ වැඩ කරන්නේ පගා ගහනවා පගා දෙනවා කමිෂන් ගන්නවා පොලි ගන්නවා මේ වගේ මේ මොනවාද ලෝකයේ ක්‍රමය ඊර්ෂ්‍යාව සබාව තුල ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය එකිනෙකනාගෙන එකිනෙකාට වැරදි කියනවා මේ ඔක්කොම ලෝකයේ ක්‍රමය මේ ක්‍රමයේ තුල ඔබ ගමන් කරනවා නම් මේ ක්‍රමයේ තුල ඔබ ගමන් කරනවා නම් ඔබ වර්ධනය වෙන්නේ නැහැ ඔබට වර්ධනය වෙන්න බෑ ඔබ ලෝකේ තාලයට නටනවා බුද්ධ කල්පනා කළා බං සුද්ධාත්මෙන් වාසී දෙනවා ඔබට බත් ලෝකේ ක්‍රමයට දයන් අනියන් සම්බන්ධකම තියාගෙන යනවා ඒත් සභාවට එනවා දෙවියන් වහන්සේ තුල ගමන් කරනවා ඇයි හේතු ඔබ වර්ධනය වෙන්න කැමති නේ ඔබගේ වර්ධනයක් ඇති වෙන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ කියනවා වචනය අසා ලෝකේ ගැන වෙහෙසෙමි වස්තුවේ රැවටිල් කාලකම කමෙන්ද මේවෙන් වචනේ යට වෙනවා කියලා වහන්සේ එතකොට පළ දරන්නේ නැහැ ඔබ සභාවට එනවා බයිබල් පන්තියට එනවා ඒ ඔක්කොම නමුත් ලෝකයේ දේවල් වලින් වහ ගන්නවා වචනේ යට වෙනවා එහෙම වචනේ යට වුණාම පළ දරන්නේ නැහැ හේතුව වර්ධනයක් වෙන්නේ නැහැ හේතුව මුදලේ රැවටිලි කාලක මේවාද සභාවලක් තියෙනවා රැවටෙනවා මුදලට මුදල තමයි ලොකු කියලා හිත මුදල තමයි ලොකු කියලා හිත ඒ මුදල 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 රැවටෙන්නේ මොනවද ඔබ සභාවට උදව් කරන්නේ නැහැ හැබැයි ලෝකයේ දේවල් වලට ගොඩාක් උදව් කරනවා ඔබ සමහර අය දසෙන් කොටස දෙනවා සමහර අය දසෙන් කොටස දෙන්නේ නැහැ ඇයි මුදලට තියෙන ආසා ඒ වස්තුවට තියෙන රැවටිලි කමට හසු වෙලා ඒ යම් කිසි දෙයක් ප්‍රේමයෙන් සභාවට දෙන්නවත් ඒ දුප්පත් අයට දෙන්නවත් හිතක් නැහැ
හේතුව ලෝකේ වස්තුවේ රැවැල්ටි කාර්කමට අසුවිද. සමහර අය දසෙන් කුටස පිළිමත තියෙන වචනය උඩින් මේ ලෝකේ රැවටිල් කාලකමත් වස්තුවේ රැවටිල් කාලකමත් ලෝකේ දේව ගැන වෙසෙන කොට ඒ දසෙන් කුටසේ ගැන්වීම උඩින් වහලා තියෙනවා. වර්ධනය වෙන වර්ධනය වෙන්නේ නැහැ. ඒකයි ඒකයි හරියට දසෙන් කුටස දෙන්නේ නැත්තේ. නමුත් දෙවියන් වහන්සේ මේ දසෙන් කුටස බං හැම වෙලෙම කියනවා මේ වර්ධනය වෙන කෙනා දෙවියන් වහන්සේට කවදාකවත් මුමුණ මුමුණ දෙන්නේ නැහැ. ඒත් ඔයා දන්නවා මොකද වචනය ඇතුළට ගිහිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය අනුව උන්වහන්සේගේ ඒ දසෙන් කොටස ප්‍රේමයේ දීම නම් දිව්‍ය යුතුයි උන්වහන්සේගේ ස්වභාවට ඉගෙන ගන්න ස්වභාවට ඇතුම් වෙලා මේ වර්ධනය වෙන ස්වභාවට වචනේ ඉගෙන ගන්න ස්වභාවට දෙන්න ඕන. කවර්ධනයක් වුණත් මොන ස්වභාවටද ගිහිලා යාච්ඡාන මොන වැඩිමහල් ළඟට ඇවිල්ලා ඔබව බලන්නේ ඔබගේ යාච්ඡාව ගැන සැලකීමක් දෙන්න මේ ස්වභාවට දෙන්න ඕන. නමුත් මේ වස්තුවේ රැවටි කාලකම කරුණකොටගෙන මේ වර්ධනය ඒ කියන්නේ මූල්‍ය අතින් වර්ධනය නවත්තනවා ඒක වසන නිසා ඒ වසන නිසා රැවටිල්ලක මොකද හේතුව වස්තුව වෙහෙසෙනවා මොනවාද වෙහෙසෙන්නේ ලෝන් ගොඩක් අරගෙන දැන් ලෝන් ටික කැපුණයින් පස්සේ දසෙන් කුරස දී ගන්න විදිහක් නැහැ ඇයි ණය අරගෙන ඉවරයි ඒ නිසා පාස්ටර් දැන් මට දසෙන් කුරස දෙන්න බෑ නෑ එහෙම නෙමෙයි ඔබට දෙවියන් වහන්සේගේ ආර්ථිකයට දෙන්න ඕන නම් ලෝන් ඔක්කොම කැපුණත් පස්සේ ඉතුරු වෙනව නම් ඒකෙන් හරි දෙන්න හේතුව මොකද්ද කියලා දන්නවද ඔබ දසෙන් කුරස දුන්නාට පස්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉඳහස් කරන මතක තියාගන්න මට සල්ලි අවශ්‍ය නැහැ මට සල්ලි අවශ්‍ය නැහැ සභාවට සල්ලි අවශ්‍ය නැහැ දෙන අය දැනටත් දීලා තියෙනවා ඒ අයගේ මාර්ගයෙන් අපි දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඉතාමත් බලවත් ලෙස කරගෙන මේලන් මේල් මේ 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 මෑතකදීත් අපි ඉතාමත් ඉතාමත් සන්තෝෂයෙන් ස්වාමීන් වහන්සේට ස්තුති කරන අපි ගොඩාක් පවුල් වලට අසරණ වෙලා ඉන්න ඒ අයට අපට සපයන්න පුළුවන් හේතුව හත් දෙවියන් වහන්සේගේ වචනය වැටිලා ඒ වචනය තුන වර්ධනය නෙමෙයිලා ලෝකේ දේවල්ට වෙහෙස වෙන්නේ නැත වස්තුවේ රැවටිලිකා වලට හවු වෙන්නේ නැති කණ්ඩායමක් ඉන්නවා අපේ සබාව. ඒ අය දෙනවා. ඒ අය දෙනවා. ඒතෙන් අපි මේ දුප්පත් අයට උදව් කරගෙන සබාවේ වේදන් වලට උදව් කරගෙන අපි ගමන් කරනවා. ඒ අය නමුත් මම කතා කරන්නේ දෙන්නේ නැති අය. ඔබ දුන්නේ නැහැ කියලා අපිට පාඩුවක් වෙන්නේ නැහැ. එච්චරයි මම කියන්නේ. මට මම ආසයි. මම ආසයි ඔබට ආශිර්වාද ලබන්න. ඔබ මම ආසයි ඔබ ආශිර්වාද මගේ දීම ගැන මම පම්පෝරි කරන්නේ නැහැ. නමුත් මට එක දෙයක් හැදලා කියන්න පුළුවන්. දෙන වස්තුවේ රැවටි කාලකමට හවු වෙන්නේ නැතුව මූල්‍ය ජයග්‍රහණය තුල ගමන් කරන එකේ අත්දැකීම මට තියෙනවා. ඒ නිසා දෙන්න ස්වාමීන් වහන්සේ මේ රැවටි කාල මේ මූල්‍ය ක්‍රමය ඒ කියන්නේ වස්තුවේ ක්‍රමය ඉඩම් වල ක්‍රමය ඒ ගොඩින් මඩින් ඒ සඵලත්වයේ ආකල්පය සඵලත්වයේ වැරදි නැහැ මහා වරද්දවතින් ඒ රැවටිල්ලට හවු වෙලා හේතුව දෙවියන් වහන්සේගේ වචනයටත් ඒක එකතු කරගෙන ඒකෙන් අර බලවත් වූ පවිත්‍ර නිර්මුල් වචනයේ බලය ඒක යට කරනවා එතකොට වර්ධනය වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ කියන ජේසුස් වහන්සේ කියනවා යටමින් ඵල නොදරන තනත්තාය ඒ නිසා ආදරෙන් දරන ඔබගේ සලකුණක් තියෙනවා නම් ඔබගේ මගේ සලකුණක් තියෙනවා නම් අපි දෙන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේට හරියට අපි රැවටිලි වෙලා තියෙනවා නම් ඒ වස්තුවේ රැවටිලි කාලකමට එහෙම නැත්තම් ලෝකේ ගැන වෙහෙස වෙනවා හරියට ලෝකේ ගැන වෙහෙස වෙනවා විලාමක් නැහැ වචනේ මෙනෙහි කරන්න විලාමක් නැහැ ඔබ වෙහෙසලා ඔබ සභාවට ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ ඔබගේ මනසේ තියෙනවා මම මොකද්ද එන අවුරුද්ද කරන්නේ මගේ පවුලට කොහොමද කරන්නේ මේ මේවා තුල ලෝකයේ දේවල් ගැන වෙහෙසෙනවා දරුවන් ගැන ගන්නේ නෝන්ගේ උන්වහන්සේගේ අහස්සේ කුරුල්ලන් දැස බලන්න ඕන් වපුරන්නේවත් කටින්නේවත් නැහැ නමුත් ස්වර්ගයේ පියනන් වහන්සේ උන්ට සපේනවා ඒ වගේ ආකල්පයක් තියන්නේ මේ අය ඒ වගේ අය
වර්ධනය කරා ගමන් කරනවා. ඉතින් අවසාන ස්ථානය තමයි සර්ව බිබුණි වපුරන ලද්දේ නම් වචනේ අසා තේරුම්ගෙන ඵල දරන තැනැත්තායි. වචනේ අසා තේරුම්ගෙන. ඒ කියන්නේ අර බිම්වලට හදවත අර කියපු තුන් ආකාර බිම්වලට සමාන කරන්නේ නැතුව ඒවයින් ඒ වගේ දේවල් එනකොට ශනිකව ස්වාමීන් වහන්සේගේ සහාය හොයාගෙන ඒ පොළව එහෙම නැත්නම් හදවත එහෙම නැත්නම් ජීවිතය වෙනස් කරන යක්ෂයාගේ ඉස්ලාම යක්ෂයා කුරුල්ලන් ඇවිල්ලා මග වැටෙන්න ඉඩ දෙන්නේ නැතුව ඒක තියාගන්නවා තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ ගාව කාවෝ හරි ගාවට ගිහිල්ලා තේරුම්ගෙන ඒක දීවිච්ච තුල්ට අතුල් කරගන්න මේ ගෝලය වගේ තවක සමහර අය කටු අතරේ වැටුණා ඒගොල්ලෝ මොනවාද වෙහෙස් මේ ඒගොල්ලෝ sorry ගල් බිම් වල වැටුණා ගල් බිම් වල වැටුණා ඒ මොනවාද වචනය නිසා බාධා පැමිණ වචනය නිසා හිංසාවක් ආපු ගමන් ටක් ගාලා නෑ මේ වචනය නිසා තමයි හිංසාව ආවසි මම ඔය හිංසාවට ඉඩ දෙන්නේ නෑ මම ඔය දෙයින් බාධයට වෙන්නේ නෑ කවුරු මොනා කිව්වත් මම වචනය තුල දෙවියන් වහන්සේගේ වර්ධනය වෙනවා අපේ හදවත වෙනස් කරගන්නවා ඉමීඩියට් උන්වහන්සේගේ ලේබල බලයි ඊට පස්සේ කටු අතරේ වැටෙනවා ඒ කියන්නේ ඔබට දැන් මේ මොහොතේ ඔබට තේරෙනවා නම් ඔබගේ ඔබ වස්තුවේ ඊ වස්තුවේ රැවටිලි කාලට ඔබ හමු වෙලා තියෙනවා රවට්ටලා තියෙනවා මිනිස්සු දසෙන් කොස්ස දෙන එකටයි තුටු පඳුරු දෙන එකටයි ඒ වගේම මේ හොර විදියට මුදල් හොයාගන්නේ ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවට ටැක්ස් ගෙවන්නේ ආණ්ඩුවට වරි පණන් ගෙවන්නේ නැහැ බිල් හොර කරනවා මේ වගේ රැවටිලි කම් වලට අසු වෙලා ඒ වගේම ඒ වගේම ලෝකේ ගැන වෙහෙසෙනවා මේ වගේ ඔබ මෙහෙම ඉන්නවනම් ටක් ගාලා ස්වාමින් වහන්සේගේ වචනේ ඒ ඉෂණිකව එනකොට මෙහෙම ඕ මේවයි මම කවුරු හරි යාළුවෙක් කිව්වනම් අපි මේ විදියට කරමු අපි කීයක් කරේ දීලා කරමු අපිට වීසාක ගහ ගන්න පුළුවන් අර ලෝකල්ට පගාවක් දුන්නා නම් අර පොලිස් කාර්යයට පගාවක් දුන්නා නම් මේවයි දෙවියන් වහන්සේගේ වර්ධනය නතර වෙනවා අපි ඒවලෙම මොනවද කරන්න අපි කියන ඒ වගේ දේවල්ම නැහැ मम स्वामी महस वचने पवित्रेसि वचने असन मम मगे रवटिलिखाद लोके मम मगे वचने दिव्य देव महस वचने जीवित निदास ආත්මයන් වහන්සේට සීකාරා බකෝ සීකාරා රීමා මාමා මා කතේ දීපේ කොට හාලෙලුයා හාලෙලුයා ඊට පස්සේ සරුබිමේ වැටෙන ලද්දේ සරුබිමේ වතුන වපුරන ලද්දේ වචනේ අසා තේරුම්ගෙන ඒ කියන්නේ වහන්සේගේ වචනේ අහලා තේරුම්ගෙන මේ වචනේ අසුවපමණක් නෙමෙයි ඒක තේරුම් ගන්න ඕන මොකක්ද තේරුම් ගන්න කිය තේරුම් ගන්න ඕන ඒක මට ආවේ කියන ඒකයි තේරුම් ගැනීම संपूर्ण दिव्य जीवित स्वामी दस दीलाकोबीला ඒ සියට 90ක් අයිති දෙවියන් වහන්සේට. ඔබගිට එන හැම මුදලක්ම අයිති දෙවියන් වහන්සේ. ඔබට 90 ඔබ මත්පැන් වලටයි 90 පගා ගෙවන්නයි ලෝකේ දේවල් වලට වේදන් කරනවා. ඒත් ඔබ ප්‍රශ්නය අහනවා ඇයි මම දසෙන් කොටස දීලත් ඇයි මට සඵලත්වයක් නැහැ. ඒ දසෙන් කොටස දීලා එක බේරගන්න එපා. ඔබට වර්ධනය දකින්න ඕන නම් වර්ධනය දකින්න ඕන නම් ඒ ඉතුරු මුදල් දෙවියන් වහන්සේගේ වචනේ අනුව වචනය අනුව ආයෝජනය කරන්න වේදන් කරන්න ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව වේදන් කරන්න හරියුයා එතකොට තමයි මේ කෙනා මේ ස්ථානයේ කියනවා වහන්සේ කියනවා එකෙන් 100ක්ද එකෙන් 60ක්ද එකෙන් 30ක්ද බැගින් ඵල දෙන්නේ යයි කීසේක හාලෙලුයා එකෙන් 100ක් හම් වෙන්නේ නැහැ එකෙන් 60ක් හම් වෙන්නත් එකෙන් 30ක් හම් වෙන්නත් පුළුවන් හේතුව අපි දෙවියන් වහන්සේගේ වචනේ අසා තේරුම් ගත්තා. අද මෙනෙහි කළ බාණ්ඩ මේ වගේ තත්වයකද මේ වගේ වාතාවරණයක්ද ඔබගේ හදවත නැමිති බිම.
ඔබගේ ජීවිතය නැමැති බිම මේ වගේ වාතා මේ වගේ ලක්ෂණ වලින් ඔබ වහගෙන තියනවද වර්ධනයට බාධා වෙන්න පුළුවන් රීබා කුෂිකරාබා රීමා මාමා මාමා කසිකරාබාල කොතුරුබා හාලෙලුයා හාලෙලුයා මේ හැම දෙයක්ම මේ අර බිම් තුන ලක්ෂණ පොදු වෙලා තියෙන්නේ තමන්ගේ වාසිය උදෙසා ක්‍රියා කරන අයට තමයි වර්ධනය නැති වෙලා තියෙන්නේ. උන් තමන්ගේ වාසිය ලෝකේ වලට ලෝකේ ක්‍රියාවල් වස්තු රැවටි වලට හවු වෙන්නේ තමන්ට ඕන වාසියක් ලබා ගන්න. වාසියක් ලබා ගන්න ඕන තමකම. ඇයි වචන නිසා හිංසාවක් පීඩාවක් ආපුවා මොකද තමකම. මොකද කියන්නේ කවුරු හරි මොන හරි වාටි කියව මම ඕ මම එයා කොහොමද මට මෙහෙම කරන්නේ මං ගැන එයා දන්නේ මම අවුරුදු ගාණක් සභාවේ ඒ කොහොමද එයා එහෙම කියන්නේ ඕ මම ඕ ඒකේ මගේ චරිත අපි කියමුකෝ දෙවියන් වහන්සේගාට ආපු කෙනෙක් අලුතින් මාව කියලා ආපු ගවම්ම කවුරු හරි කෙනෙක් හිංසාවක් වුණා නම් අයියෝ මගේ චරිතයට හොඳ නෑ එහෙනම් මම මේ යන ගමන ආත්මික ගමන මම නතර කරන හේතුව මගේ මේ මමත්වය කියන එක තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේ තාමත් පැහැදිලිව කියනවා මතේ 16:24. ඉතින් ඔබගේ භූමිය කවිනාරි 10ක් තියෙනවා ඔබගේ භූමිය මොන ආකාර භූමියක්ද කියලා ජීවිතය මොන ආකාර භූමියක්ද කියලා හිතන්න. මෙනේ කලම් වාචිට කියමු විනාශ වෙන්නේ වෙනස් වෙන්න කියලා කි. වෙනස් කරන්න කියලා කි මුසුද්ධාත්මයන් වහන්සේ. ඒ වගේම මතේ 16:24 කියනවා. ඒ විතර ජේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරලා. යමෙක් මා පස්සේ එන්න කැමති නම්, ඒ කියන්නේ උන්වහන්සේ සමග වර්ධනය වෙන්න කැමති නම්, ඔහු තමාම නොසලකා තමාගේ කුරුසය රැගෙන මා අනුව එවා. තමාගෙන සලකන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ අනුව ගමන් කරනවා නම් ඔබ වර්ධනය සඳහා ගමන් කරනවා නම් තමන් කියන දේ ගැන සම්පූර්ණයෙන්ම අහක් කළා. මේ මමත්වයේ කියන දේ සම්පූර්ණයෙන්ම අහක් කළා. මක්නාද යමෙක් තමාගේ ජීවිතය ගලව ගන්නට කැමතිද? ඒ කියන්නේ ඔබ ලෝකේ දේවල් කරගෙන කොහොම හරි අනාගතය බේර ගන්න දඟලනවා නම් අනාගතය ගැන ඒ ලෝකේ දේවල් අනු කර ගන්න කැමති වේද? ඒක ඔබට නැති වෙන්නේ. ඔබට සදාකාල ජීවනයේ නැතුව යනවා. මානස තමාගේ ජීවිතය නැති වෙන අයට ඒක සම්බු වෙන්නේ. තමන්ගේ මානස කියලා කියන්නේ තමන්ගේ ජීවිතය ගැන අපගේ ආසාවන්, අපගේ මාංශයේ ආසාවන්, අපගේ අපට ප්‍රීතිය ගෙන දෙන දේවල් අපි උන්වහන්සේ වෙනුවෙන් කැප කරනකොට, ලෞකික දේවල් අපි උන්වහන්සේ වෙනුවෙන් කැප කරනකොට, ඒ ආස්වාදයේ ලෝකේ ආස්වාදයේ ලබන දේවල් අපි කැප කරනකොට, ඒ ලෝකේ සුභෝග භෝගී දේ අපි මම කියන්නේ සුභෝගී දේ මොනේ, ඒ කියන්නේ වැරදි විදියට ලබා ගන්නා ඒ සැප පහසුකම් අපි අහක් කරනකොට, ඒ කියන්නේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය දෙන කෙනාට ඒ අයට ඒක හම්බ වෙන්නේ. යම් මිනිස්සෙක් මුළු ලෝකෙම ලබා ගත්තා තමාගේ ජීවිතය නැති වුණොත් ඔහුට මොන ලාභයක්ද? ඔක්කොම ලබා ගන්න පුළුවන්, මෙල මුදල් ලබා ගන්න පුළුවන්, නමුත් හෙට දවසේදී ජීවිතය නැති වුණොත් අප මේ ලෝකේටම සීමා වෙලා යනවා. හේතුව අපිට සදාකාල ජීවන නැති වෙලා යනවා. නොත් මිනිසෙක් තමාගේ ජීවිතය වෙන තමන්ගේ ජීවිතය වෙනුවට දෙන්නේ මොකක්ද? මග්නාස මනුෂ්‍ය පුත්‍රයා තම පියාණන් වහන්සේගේ තේජසින් යුක්තව තම දූතයන් සමග එන්නේ. එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙන්නේ. අපි කරන හැම ක්‍රියාවක් දෙවි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනය අනුව කරාම උන්වහන්සේගේ විපාකය අපගේ ජීවිතයට එන්නේ. වචනය අනුව කරන්න නම් මොකද්ද වෙන්න ඕන? අපි ගෝලිය වගේ වචනය තේරුම් ගන්න. අපි ගෝලිය වගේ වචනය ගැඹුරට යන්න හොඳ බිමක් අපි සූදානම් කරන්න. හේතුව උන්වහන්සේ විපාකය දෙන්නේ මිශ්‍ර වෙච්ච වචන, ඒ නිර්වල් වචනේ පමණක් ඔබයි මමයි ජීවිතයට ලබා ගත යුතු. කාරාබා කාශි කාරාබා ප්‍රසංසා වේවා. ලූක් 9:23 මම මේ ඔක්කොම මේ වගන්ති ටික කියන්න හේතුව බයිබල් පන්තියක් නිසා.
लोग नामी विष उन्मान से सेल ने तो मकता कर या मैं एक माँ पास से इन्द क्या मती नाम ओ तमागे म आशा वालकागे ना दावस पता निकांगे में दावस पता तमागे कुरुष्य रंगे ना माँ अनुए एवा मक्निसाद तमागे जीविते गलवागन ने क्या मती आयत ये नतीवे नमुद मानिसा तमागे जीविते नतीकरण नाट ये ගලවගන්නේ තමාගේ කුරුසය දිනපතා කුරුසයක් තියනවා ජීවිතේ කුරුසයක් තියනවා මොකද්ද කුරුසය කියලා කියන්නේ මරණය කියන්නේ මොකද්ද මරණය කියන්නේ කුරුසය මරණය කියලා කියන්නේ මාංශේ මරන්න ඕන මානසික ආසාවන් මරන්න ඕන තෘෂ්ණාවන් මරන්න ඕන ඓශ්‍රියාව මරන්න ඕන ක්‍රෝධය මරන්න ඕන ඕ හේ පිටිපස්සට කතා කිරීම අපි මරන්න ඕන අපි අප ගැන අපි සැලකිලිමත් වෙනවා නම් අප ගැන අපි ඕනෑමට වැඩි හොයනවා නම් අප මම කවුද ඇයි මට මෙහෙම වුනේ මම මේ වගේ කෙනෙක් මට මෙහෙම යාට එහෙම කියන්න බෑ ඔය මමත්වයේ කියන එක කෘෂපත් කරන්න කියලා ඒ කෘෂපත් කිරීම ගැන තමයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මම කියන දේ කෘෂේට යොදා ඒ කෘෂේ අරගෙන හැම මොහොතෙම මම කියන මමත්වයේ නකොට අපි දිනපතා එක කෘෂේ යාගයක් හැටියට දෙවියන් වහන්සේ යාගය කෙරිට අපගේ ජීවිතය ඔප්පු කරන්න ඕන. කෝෂාකාරා බලාපා. මා කටේ 34 කියනවා උන්වහන්සේ. එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමග ළඟට කැඳවා. ගෝලයන්ට විතරක් නෙමෙයි සමූහයත් හිටියා. ආදරණීය දරුවනේ සමහර අය හිතාගෙන ඉන්න මේක ගෝලයන්ට පමණක් කියන දේවල් නෑ උන්වහන්සේ මා කටේ 34 මම මේ වගන්ති ගිනා මේකයි එවිට උන්වහන්සේ සමූහය තමන් ගෝලයන් සමග ළඟට කැඳවා ඔවුන්ට කියනසේ කවරෙකු නමුත් මා පස්සේ එන්න කැමති නම් ඔව් තමාගේ කමත්ත අතහැර තමාගේ කුරුසිය ළඟට මා අනුව වරිනවා මේ ස්වාමීන් වහන්සේ කිව්වේ නැහැ මේ කවුරු හරි වුණත් සඵලත්වයේ තුල ගමන් කරන්න මේව දේශනා කරනවා නම් සම්පූර්ණ වැරදි කුරුසය පමණක් දේශනා කරන්න මාංශය කුරුසපත් කිරීම ඒකයි දේශනාව ඒකයි සුභ ආරංචිය මාංශය අපට කුරුසපත් කරන්න පුළුවන් අපගේ පාපෙට සමාව තියෙන අපගේ අබ්බැහිකමෙන් නිදහස් වෙන්න පුළුවන් උන්වහන්සේ තුල ඒ කැපවීම කරලා උන්වහන්සේ අනුවෙන්ද කියලා උන්වහන්සේ උන්වහන්සේ කුරුසපත් වෙන්න ඉස්සෙල්ලා ඊට පස්සේ උන්වහන්සේ කුරුසපත් වුණාට පස්සේ ශුද්ධාත්මන් වහන්සේ සා උන්වහන්සේගේ ලේවල බලය තියෙනවා අපට අපගේ මාංශ ආසාවන් කුරුසපත් කරන්න බලය උන්වහන්සේ තියෙනවා හාලෙලූයා ඒ නිසා කොතනද මම කියන දේ එන්නේ ඒක යක්ෂයාගෙන් එන්නේ एक यक्ष आपके मांस ऐड देना दिया। अभी बालमु यक्ष या सातान हिमनता लुसिफर की सारे एक में मामा की ये नवाचे नहीं के बुआ देखिए। बालन ये साया दांतरे ना मैं उबर मामा की ये नवाचे नहीं के ना सेल के लिए मात वेला इन्नो आना देव सेवे करने के ने क्वेंड पुलां क्रिस्टस वांसे අනුගමනය කරන මම කියන වචනේ ගැන ඔබ සැලකිලිමත් වෙලා ඉන්නවනේ ඒක ගැන ඔබ සලකනවනේ ඒක කුරුසපත් කරන්න කැමති නැත්තම් ඔබගේ අදහස දියත් වෙන්න ඕන ඔබ කියන දේ වෙන්න ඕන මාගේ ඔබ කියන දේ තමයි ස්වභාවය වෙන්න ඕන ඔබ කියන දේ තමයි ඔබගේ සේවයේ ඉන්න අය කරන්න ඕන මේ වගේ මම කියනවනම් ඒක යක්ෂයාගෙන් පැමිණෙන අපේ සබාව මගේ සබාව තමයි හොඳම සබාව මට විතරයි දෙවියන් වහන්සේ කතා කරන්නේ මම විතරයි මේව කරන්නේ මම විතරයි මේ 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 UEDC මගේ සබාව විතරයි හොඳම සබාව මේ මගේ මේ මගේ සේවය විතරයි හොඳ මම තමයි හැමදේ මේ මම කියන දේ එනවා නම් මම තමයි පුපේතවරයා මම තමයි අපොස්තුල් වරු ආලේපේ තියෙන මේවා එනවා නම් ඒ ස්ථානේ ඉන්නවත් එපා ඒක මම කියනවා නම් එන්නත් එපා. ඔව් මම තමයි මලින්ද මේ මම තමයි ජේස්ස පාලකයා මේ මම තමයි ගෙනියන්නේ මේ සභාව මම අනික ඔක්කොම මං කියන දෙයට අහන්න ඕන දෙවියන් වහන්සේ මට විතරයි කතා කරන්නේ මේවා තියෙනවා නම් ඔබ වර්ධනය වෙච්ච කිතුනෙක් නෙමෙයි ඔබ යක්ෂයා පරාජිත යක්ෂයාගේ ක්‍රමයට ගමන් කරන එක. අපි කියමු යසායා මම මේ මගේ වචන නෙමෙයි මම කියන්නේ මේ දෙවියන් වහන්සේගේ වචනේ මම ඔබට දෙන්නම්. මම කියන දේ දෙවියන් වහන්සේගේ වචනේ කියලා ඔබ ගෙදර ගිහිල්ලා බලන්න. ඔබ බලන්න.
යෙෂායා 14 9 සිට 18 දක්වා මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ නමුත් අපි කියමු යට තිබෙන පාතාලය ඔබේ ඊමද පෙරමඟට එන්න ඔබ නිසා චංචල වේ මේ අචයාගෙන කියන්නේ මලවුන් එනම් පොළවේ සියලු ප්‍රධානීන් ඔබ නිසා පුබුදුවයි ඒ ජාතින්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසන වලින් නැගිටුණේ ඔවුන් සියලු ඔබට කතා කොට ඔබත් අපමෙන් බෙලහින වුණේද ඔබ අපහා සමාන වුණේද කියන්නේ ඔබේ ආශ්චර්යද ඔබේ වීණාවල ශබ්දද පාතාලයට බැස ආවේ මේ යක්ෂයා වැටුණ හැටි ඔබ යට ඇතිරි ඇත්තේ පණුවාය ඔබ වසාගන්නේ පණුවෝය දීතිමත් පහන් තාරකාව අලුයම් පුත්‍රය මේ යක්ෂයාට කියන්නේ ඔබ ස්වර්ගයෙන් වැටුණ හැටි ජාතින් හෙලා දැමුණු ඔබ බිමට සිඳා දැමුණු ලැබූ හැටි ඔබ සිත තුල මෙතන මෙතනින් අන්තව මම ඔබ සිත තුල සිතාගෙන සිත තුල සිතාගෙන හිටියේ මම මෙන්න පළවෙනි මම යක්ෂයා කියලා මම ස්වර්ගයට නැගී දෙවන මම මාගේ සිංහාසනය දෙවියන් වහන්සේගේ තාරකාවලට උඩින් තබා උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීම කන්ද පිට හිඳගන්නෙමි තුන්වෙනි එක මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි මහෞත්මයන්ට සමානවන්නෙමි කීසේක තුන් සැරයක් කියනවා ඒත් ඔබ පාතාලේ නම් වලේ ගැඹුරට බසිනවා ඇත ඔබද අපි කිව්වොත් මමම යක්ෂයා කියන මම දෙවියන් වහන්සේට වැඩි උඩින් යනවා මම දෙවියන් වහන්සේ මම හැම දෙම මහිමය දෙන්නේ නැහැ මොකම මම මේ යක්ෂයා මම කිව්වොත් වැටෙනවා ඒ මම කියන දේ වර්ධනය වුණ කෙනෙක්ගේ නෙමෙයි වැටෙනවා කාන්තාරේ ලෝකේ කාන්තාරේ මෙන් කළා වේ හි නුවරවල් නාස්ති කළා වූ තමන්ගේ හිරකාරයන් ගෙදරට යන්න හැරියා වූ මිනිස්සයා මොහුදයි කියන්නේ ජාතින්ගේ රජුගුරු සියල්ලෝම ගෞරවය ඇතුලේ එකිනෙකා තම තමාගේ ගෘහේ සැතපී සිටිති යක්ෂයා වැටුණා ඇයි මම ඔබ ඉදාගෙන ඉන්න ඔබ වර්ධනය වෙලා නැහැ ඔබ වැටෙනවා මම වැටෙනවා හිතුවොත් මම තමයි ඉතාමත් ලස්සන බයිබල් පන්ති කරන්නේ යක්ෂයාගේ ක්‍රමය මට වැඩි මම කියා ගන්නවා මම ප්‍රපේතවරයෙක් කියලා මම කියා ගන්නවා මම ශේජේෂ්ඨ සභාපාලකෙක් කියලා මම කියා ගන්නවා මේ යක්ෂයාගේ මේකට කියන්නේ self appointed තමන් විසින්ම තමන්ව පත් කර ගැනීම මේ යක්ෂයා හැමයි තමන් විසින්ම තමන්ව පත් කරගත්ත වැටුණා ඔබ සමහර විට නායකෙක් වෙන්න පුළුවන් ඔබ කියන්නේ බලා මේ මගේ කණ්ඩායම මේ මගේ සේවය මේක මගේ සේවය ඉවරයි sorry.com මම කියන දේ දෙවියන් වහන්සේ ඉදිරියේ කවදාකවත් මහිමයට පත් වෙන්නේ නෑ. ඔබ කියලා බැලුවොත් පළවෙනි ක්‍රොනිකේ 29 කියන එසේ කලේ කොයි මිනිසෙක්වත් දෙවියන් වහන්සේ ඉදිරියේ පාරට්ටු කර නොගන්නා පිණිස. නමුත් උන් වහන්සේ කර්ම කොට ඔබ සැම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින් පාරට්ටු කර ගැනීමක් නැත. ඒක ඉංග්‍රීසි වලින් තමයි හරියට තියෙන්නේ. 1 කොරින්තියේ පළවෙනි ක්‍රොනිකේ 29 සිට කියනවා that no flesh should glory in his presence. මාංශය උන්වහන්සේගේ අභිමුඛේ මම කියන දේ උන්වහන්සේගේ අමුවේ අභිමුඛේ කවදාකවත් මහිමයට පත් වෙන්නේ නැහැ විනාශ වෙලා යනවා කෝරා බබා බබා කෂි කාබා බබා කෂි කරා පාවුල් තුමා අවසානයේ මයිනස් මානේ සමාධියේ මේ පාඩම නතර කරනවා ඒ හැටියට සහෝදරෙනි පළවෙනි කොන්ති දෙකේ එකේ සිට පළ ඒ හැටියේ සහෝදරෙනි මා ඔබ සැම වෙතට ආකල්ලි දෙවියන් වහන්සේගේ රහස් ඔබ සැමට එළිදරව් කරමින් ආවා මිස කතාවෙන්වත් එයාගේ කතාවෙන්වත් පෞතුමගෙන් තමන්ගේ කතාවෙන් කියන්නේ එයාගේ කතාවෙන්වත් ප්‍රඥාවෙන්වත් උතුම් කමින් යුක්තව නාවෙමි හෝ එන්නේ මම 0 කියන්නේ නාවේ කියලා ආවේ පාවල්තුමා කියන මම ආවේ මමත්වයේ කියන එක නැත ඒ කියන්නේ වර්ධනය
वर्धने गन दान्न दिव्यान महान्सिंगे सेवके मम आवे उत्तम कमिंग उत्तोने मक्निसाद येसु क्रिस्तुस वहांसे सह उन वहांसेगे कुरुसे अनगसुनु लबु बवत मिस वेन किसिमक ओब सम अतरे नोदन सिटिन्नट नियम करगति वेन किसिमक मट कियन्न बे मट कियन्न तेने ओब वेन में जीवते दुन्न क्रिस्तुस वहांसेगे सुबारंचे पमनाई अपट तेने एदे पमनाई ममत्व ईदे तुल गमन करनो ना ममत्व मिदिला අප වර්ධනය කරා ගමන් මේ වර්ධනය වුණු දෙවියන් වහන්සේගේ දාස්‍යය කියනවා මම දුර්වල කමින්ද බයින්ද බොහෝ වේවුලමින්ද ඔබ සැම සමග සිටියෙමි දුර්වල කම දුර්වල කමක් තියෙනවා පාවුල්තුමා කියන දුර්වල කමින් සිටියා කියලා පාවුල්තුමා කියන දුර්වල කමින් සිටියා කියලා සිකරාබ කුෂුකර වේවුලමින් ඒ කියන්නේ බයින් मुन विधिये मम वैरदी गन्वी मराइद मट हरिदे कि मुन विधिये देखेला स्वामी वाचे ओहु वेवुलमीन गबांकरा रीबा कोशिकरा बल मे मोहते अपे हरिला बालम अपगे जीवित दिस अद मिने करपु देवा ए बिम कांड तुनाक तिब्बा उबगे हदवते वगे देव पशु पशयान जीवित मग वेटिल अंड दिन तीरंगा वचने हिंसा देव वचन निशा हिंसावट दिव्य अन्वांसिक सेवे निशा हिंसावट अहुनोत्म उब बाधा में वगे जीवित वर्धन एमन लोकेमन वस्तु स्वामी वचने तुल वर्धने एकें सीयटत एकें हटत एकें देहटत वडा वडा वर्धने वेन उन्वांसे विनाश कर ओब मम गेन सलकन बल्ल केनेत मम मगे पावल मम मगे अनागते मगे सेवय मेक मगे सेवय मेक मम पटंगत्त सेवे मम मम गेन केला ओब केनवा नं स्वामी उन्वांसे केनवा निर्मल लेवल बाले तेनवा उन्वांसे के प्रेमे बाले तेनवा उत्थाने बाले तेनवा एंड उन्वांसे तुलट समाविल्ल दंड पसुतवेंड उन्वांसे इदिरिये ममत्वे अपि हाक करू मेक मगे सेवे यटात कम साकी करू कम अपि अतुल कर गनू पावल तुमा की वावगे मम कुरुसे गन कता करना मगे प्रज्ञावत मगे टैलेंटवत मगे टैलेंट एकक नेमे उन्वहांसे कुरुसे पुद्रुपु जीवित्य तमाय मट के अंड पुलवान सुभारांचे के लगे कोरा बाबा बाबा स्वामी उन्वहांसे में मोते आले पे निदास करनो अबगे जीवित्य तुलट अब फल दरन्ने नो यीशु उन्वहांसे तुल वर्धने वेमिन अबगे आत्मिक जीविते में मोते वर्धने वेनवा स्वामी उन्वहांसे पटंग गन्नवा में मोते ओ मैं पटांग गनी मतलब आत्मे ए सफल वत्वेन मोहते दी आत्मे वर्धने वेन मोहते दी रोग अंधम देयक्म स्वामीन वांसे वत करन्या प्रशंसा वेवा महिमे वेवा गौरव अपि अपट ए उन वांसेट जीवित नवत वारयक मे मोहते कप करन उन वांसे अनुम ए दिनेदा उन वांसे के कुरसे रगेन उन वांसे पशुपस याना है
මේ මොහොතේ ස්වාමින් වහන්සේට කැපවීමක් කරන බව පෙන්වමින් ඒ ආසාව නිවත් කරමින් ලෝකේ නිවත් වෙලා උන්වහන්සේ දෙස බලාගෙන යන බවට කැපවීමක් උන්වහන්සේට පෙන්වන බවට ඔබට කමෙන්ට් එකක් දාලා ඔබ කැප වෙන්න උන්වහන්සේට කැප වෙන්න උන්වහන්සේට මම ස්වාමිනී එදිනෙදා මගේ මාංශය ආසාවන් කුරුසපත් වෙන මම සභාවේ පාලක සභාවේ ඒ දාසය හැටියට මම උන්වහන්සේට කැප වෙනවා මේ මොහොතේ තව තවත් අපගේ මාංශය ආසාවන් මමත්වය කැප කරමින් අපගේ භූමිය වර්ධනය සඳහා පිළිල කරන ගන්න භූමියක් කරගන්න කාබා කෝෂේ කරාබ රීමා මම කොචුරෝ බලා බලා බකොතු ස්වාමිනී මේ දරුවන් ඔබ ඔවුන්ගේ කැපවීම ඔබ වහන්සේ දැක්ක ස්වාමී ඔබ වහන්සේ එකෙන් සිය ගුණයක්ද එකෙන් හැට ගුණයක්ද එකෙන් තිස් ගුණයක්ද පරම්පරාවන් ඔබ වහන්සේ ආශිර්වාද කරනු මැන ඒ සඵලත්වයේ භූමිය තුල ස්වාමීන් වහන්සේ ඒ සඵල භූමිය තුල ඒ සඵල බිම තුල ඔබගේ බීජය දැන් වපුරන වෙලාවේදී ඒ වර්ධනය හට ගන්නවා ස්වාමීන් වහන්සේ යහට ගන්න මොහොතේ ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය සල්ලේවල බලයෙන් ඔබ වහන්සේ මඟ පෙන්වනු මැනව ස්වාමීන් වහන්සේ. ඕ හාලෙලූයා ආශිර්වාද කරන හැමදාරුවෙක්ම මේ වගේම ස්වාමින් වහන්සේ අපට සජීවී ඇවිල්ලා තියෙන මේ යාඥායින් ඔබ වහන්සේට බාර කරන අප වෙත යොමු වෙච්ච යාඥායින් ඒ ෆුජේරා ශාඛාවේ ඒ සිස්ටර් රෝහිනී කියනවා ෆුජේරාහි රෝහලක සේවය කරන සහෝදරි චිරෝමි සෝමා සහ ඔවුන්ගේ කණ්ඩායම ආරක්ෂාව වෙනුවෙන් කියක් අපි රෝහල්වල සේවය කරන ඒ චිරෝමි සෝමා සහ ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් අපි යාක්ෂන් ඒ වගේම අපි දන්නවා සිස්ටර් ඔල්ගා ඒ වගේම ගොඩක් අය රැකියාවට යනවා ඉස්කෝලවල වල රැකියාවට යනවා ඒ හැම කෙනෙකුගේම ආරක්ෂාව වෙනුවෙන් අපි මේ මොහොතේ යාක්ෂා කරමු මුළු සභාවෙමද මේ මුළු ලෝකෙම යේසුස් වහන්සේගේ නිර්මල ලේවලට බාර කරමු ස්වාමීන් වහන්සේට ස්තුති කියමු ඒ හැම දෙයක් තුලම ස්වාමීන් වහන්සේ මේ හැම බාධාවක් තුලම ස්වාමීන් වහන්සේ මොවුන්ට ඔබ වහන්සේ වෙත එන්න ඔබ වහන්සේ වෙත යොමු වෙන්න ඔබ වහන්සේ අවස්ථාව දුන්න නිසායි ස්තුතියි ස්වාමිනී හැම මෙඩිකල් ටීම් එකක්ම ඔබ වහන්සේට බාර කරනවා හොස්පිටල් ටීම් එකක්ම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඕන් ඔබගේ මැවීම උදෙසා කරන සේවය ඔබ වහන්සේ දෙනවා ස්වාමිනී ආශිර්වාද කරනු මැන නිර්මල ලේවලට බාර කරනවා ස්වාමීන් වහන්සේ ඔබගේ දිව්‍යමය ආරක්ෂාව දුනු මැන සංසා වේවා මහිමේ වේවා බොන එක කියනවා ඈන් මාරි කියලා අසනීපතත් වෙන සහෝදරියට ඉක්මන් සෝය ස්වාමීන් වහන්සේ ඔබගේ ලේවල බලෙන් ස්වාමීන් වහන්සේ ඉක්මන් සෝය ඒ ස්වාමීන් ඈන් මාරිට වහන්සේ ලබා දුනු මැනව ඔබගේ නිර්මල ලේවලින් ස්වාමීන ලැබු කස පහර වලින් ඔබ වහන්සේ ජයග්‍රහණය දුනු මැනව ස්වාමීන් වහන්සේ අපගේ ලංකාව බාර කරනවා කොරෝනා රෝගයේ වෛරස් සේ ස්වාමීන් වහන්සේ ලංකාවෙන් පමණක් නොවේ මුළු ලෝකෙම ඔබ වහන්සේට පමණයි වත් කරන්න පුළුවන් අපි ඔබ වෙසේ නොකොට ඔබ වහන්සේ නිදහස් කරන බව විශ්වාස කරනවා ස්වාමින් වහන්සේ අපි ඉල්ලනවා ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ බලධාරින්ට මුළු ලෝකෙම බලධාරින්ට ඔබ වහන්සේගේ ප්‍රඥාව දී ස්වාමින් වහන්සේ ඒ ඖෂධය ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා ඉල්ලනවා ස්වාමින් අපට සමාව දුන මැන අපට සමාව දුන මැනම දීපියාණන් වහන්සේ ස්වාමිනී දැන් බයිබල් පන්තියට එකතු වෙලා ඉන්න ඒ හැම දරුවෙක්ම ඔබ වහන්සේ වර්ධනය සඳහා ගෙනියන නිසා ස්තුතියි. ඔවුන්ගේ ජීවිත බාර කරනවා ස්වාමී. ඔවුන්ගේ දරුපවල් බාර කරනවා ලංකාවේ ඉන්න දරුපවල් බාර කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ රැකියාවන් ලැබු ඉන්න අය බාර කරනවා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ අපට අපගේ අස් විවෘත කරනු මැනව ස්වාමීන් වහන්සේ අසන්නායට සභාවක් ලෙස ස්වාමිනේ උදව් කිරීම සඳහා ස්වාමීන් වහන්සේ ජේසුනි ආශිර්වාදයේ ඔබ වහන්සේ දාන එක ඔබ වහන්සේට ඒ සිස්ටර් චමිලාව බාර කරනවා ස්වාමීන් අපි විශ්වාස කරනවා ඔබ වහන්සේ අපගේ සභාවේ යාඥාවට හැමකන් දෙන දෙවියන් වහන්සේ අපි ඔබට ප්‍රශංසා කරනවා අපි ඔබට ප්‍රශංසා කරනවා සුවය නිසා ස්වාමීන් වහන්සේ ස්වාමිනේ සභාවේ කවුරුහරි රෝගීව සිටනවාද ඔන්න බාර කරනවා ලංකාවට යන්න බලාගෙන ඉන්න පවුල් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීන් මේ රට ඔබ වහන්සේ සඵලවත් කරනු මැන ලෝක ආර්ථිකය ඔබට බාරයි මුළු ආර්ථිකයම අපි යැපෙන්නේ ඔබගේ ආර්ථිකයේ ස්වාමීන් ඔබ වහන්සේට අනික වාරයක් ස්තුතියි නිර්මල ලේවලට බාරයි යේසුස් වහන්සේගේ අතිඋතුම් නාමයෙන් ආමෙන් බොහොම ස්තුතියි
එකතු වුණාට අපි ඉතා ඉක්මනින් අපව එකතු කරනවා ස්වාමීන් වහන්සේ අපි ඒ එකතු වෙන තෙක් ස්වාමීන් වහන්සේ තුල වර්ධනය වෙමින් ඉමු උන් වහන්සේ තුල වර්ධනය වෙමින් ඉන්න ජේසුස් වහන්සේ ඔබට ආදායි ආදරේ අපගේ සභාවේ ඒ හැම සභා පාලක වරේ වෙනුවෙන් යාඥා කරන්න දේව සේවකයන් වෙනුවෙන් යාඥා කරන්න සභාවය වෙනුවෙන් යාඥා කරන්න කෝල් කරලා හොයලා බලන්න මොනවාද වෙන්නේ කියලා ඌපදූප කතා කරන්නේ නැතුව එකිනෙක කෙනාව ධර්මය කරමින් ජීවිතය जीवने वचने आशीर्वाद ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා කාවිය ක්‍රිස්තුස් වහන්සේගේ නිල්මල රේලගෙන උන් ඔබ වහන්සේගේ සිංහාසනයේ සිට නිර්මල රේලගෙන හැම ජීවිතයක් මතම තබනවා ස්වාමිනේ ඔබගේ තවරනවා ස්වාමිනේ ඔබගේ පෞල්ද පරම්පරාව තුළ ඔබගේ රැකියාවල් තුළද නිර්මල රේ තවරනවා ස්වාමිනේ ආශිර්වාද කරනවා දැන් අපගේ පියව දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමය येशु ख्रिस्तुस වහන්සේගේ කරුණාව ශුද්ධාත්මන් වහන්සේගේ මිහිරි හවුලත් මගපෙන් උන්වහන්සේ මැද බවෙන් පැමිණ අපව ගෙන යනති සදා කාලෙන් සදා කාලයට වේවා ඔබ සැමට ජේසු පීට එදිනෙදා කුරුසපත් කරන්න ඔබගේ මාංශය එහෙම ජේසුස් වහන්සේ අනුව ගමන් කරන්න ඔබ සැමට ජේසු